නීති විද්‍යාලයේ ශිෂ්‍යයන් මම අපි අමාත්‍ය මණ්ඩලයේ ඉන්නකොට ගරු අලිසබ්‍රි ඇමතුමා හිටපු අමාත්‍යවරයා ගෙනාවා ඉංග්‍රීසි මාධ්‍යෙන් පමණයි විභාගවලට උත්තර ලියන්න ඕනි කියලා. එවෙලේ මට මතකයි මම විරුද්ධ වුණායේ තීරණයට අදහසට ගම්මන්පිල හිටපු ඇමතුමා විරුද්ධ වුණා, වස්දේව නානායක්කාර ඇමතුමා විරුද්ධ වුණා. නමුත් කනගාටුවට හේතුව වුණේ හිටපු ජනාධිපතිතුමා ගත්තේ අලිසබ්‍රි ඇමතුමාගේ මතය. ඒ කියන්නේ දැන් අපේ තර්කයේ වුණේ එකක් මේ රටේ රාජභාෂාවලින් ඉගෙනගෙන එකපාට ඉංග්‍රීසියෙන් උත්තර ලියන්න කියන්න අපිට අයිතියක් නැහැ. දැන් ඔය අම්පාර, නැගෙනහිර පළාත විශාල ලංකාවේ පර්යන්ත දිස්ත්‍රික්කවලින් එන දරුවෝ මේ විනීති විද්‍යාලයට ඇවිල්ලා ඉගෙන ගන්න අවුරුදු 3ක් සමහරලාට සිංහලෙන් සමහරලාට දෙමළෙන්. හැබැයි අන්තිමට විභාග ලියන්න කියනවා ඉංග්‍රීසියෙන්. ඉතින් මේක එච්චර සාධාරණ නැහැ. මේකෙන් වෙන්නේ එක පැලැන්තියකට විතරක් මේ නීති විෂය කොටු කරන එක. දැන් ඒ දැන් ඔය ඔය අනික ඒ යෝජනාව කරන අයත් සිංහල මාධ්‍යෙන් හෝ දෙමළ මාධ්‍යෙන් නීති විද්‍යාලයට ආපු අය, හදාරපු අය. දැන් මං හිතන්නේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මැතිතුමත් එහෙම කෙනෙක්. ඉතින් මම කියන්නේ කරුණා කළා ඒ ස්වභාෂාව, ඒක ඒක මූලික අයිතියක්. ඒ ස්වභාෂාවෙන් ඒ දරුවන්ට ඒ විභාගයට උත්තර ලියන්න අයිතිය දෙන්න. මොනවා හරි ඒගොල්ලොන්ගේ ස්වභාෂාව බීම නිසා වෙනත් හැදෑරීම් වල අඩුපාඩුවක් තියෙනවා නම් ඒව නිවැරදි කරන්න වෙනත් උපක්‍රම පාවිච්චි කරන්න. ඒ නිසා කරුණා කළා ඔබතුමා අමාත්‍ය මණ්ඩල සමාජිකයෙක් නිසා මේ නීති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශේෂයෙන්ම ග්‍රාමීය වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ස්වභාෂාවෙන් සිංහල සහ දෙමළ භාෂාවලින් අධ්‍යාපනය ලැබපු දරුවන්ට වෙන මේ අසාධාරණය නිවැරදි කිරීම සඳහා කඩිනම් පියවර ගන්න කියලා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා.